ඉක්මන් බඩගින්නට සුපිරිම රොටියක් මේ අරගෙන ආවේ ඉක්මනින්ම හදා ගන්න පුළුවන් ආදරයෙන් පිළිගන්නවා එන් කිචන් YouTube channel එකට ඔබ සියලු දෙනාම අද මම ඉක්මනට හදා ගන්න පුළුවන් රොටි රෙසිපි එකක් තම අරගෙන ආවේ මේ සඳහා මට අවශ්‍ය වෙනවා පාන් පිටි අඩු කෝප් එකමාරක් පොඩි අමු මිරිස් කරලක් පොඩි මාළු මිරිස් කරලක් පොඩි තක්කාලි ගෙඩියක් බීලුණු ගෙඩියක් ඔයාලට තියෙනවා නම් චීස් මේ සඳහා අරගන්න මේ තියෙන මම සාමාන්‍ය චීස් අරගත්තේ ඔයාලට මොසරෙල්ලා චීස් තියෙනවා නම් ඒව මේ සඳහා යොදා ගන්න ඒ වගේම මම ඇස්ට්‍රා ටිකක් මේ සඳහා අරගත්තා තක්කාලි සෝස් ලුණු රස ආනුව අවශ්‍ය වෙනවා ඉස්සර වෙලාම ඉදකඩ තියෙන භාජනයක් අරගෙන ඒකට මේ පාන් පිටි අඩු කෝප් එකමාර මම දා ගන්නවා මේකට මම රස ආනුව ලුණු එකතු කරනවා ඔයාලා ගන්න පාන් පිටි ප්‍රමාණයත් එක්ක ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට දා ගන්න මම මේ පාන් පිටියකටම ඇස්ට්‍රා එකතු කරනවා ඇස්ට්‍රා තේ හැඳි දෙකක් මම මේ විදිහට එකතු කරනවා මේක හොඳින් එකට අනා ගන්න ඕනේ අපිට හොඳ ඝන ඩෝ එකක් තමයි අවශ්‍ය වෙන්නේ මේ විදිහට ඇස්ට්‍රා ටිකයි ලුණු ටිකයි පාන් පිටි එකේ කවලම් කරලා හොඳින් කවලම් කර ගන්න ඕනේ මම දැන් මේ පිටියකට පොල් තෙල් තේ හැඳි දෙකක් විතර එකතු කරනවා. ගොඩක් එකතු කරන්න ඕනේ නැහැ. අපි ඇස්ට්‍රාත් දාලානේ තියෙන්නේ. ඒ නිසා පොල් තෙල් තේ හැඳි දෙකක් විතර එකතු කරලා ඒකත් හොඳින් පිටිත් එක කවලම් කරගන්න. මම දැන් මද උණුසුම් වතුර ගොඩක් රස්නේ නෙමෙයි ඇඟිල්ල දාන්න පුළුවන් වගේ ප්‍රමාණයට වතුර අරගෙන ටික ටික දාලා මේ විදිහට අනා ගන්නවා අපේ रोटी डो एक एक वेरे वातुर एक तुकराने पा टिके टिके दाला नागान एक वेरे का तुकरो दिए वेन पुलुआन අපි මේ පාන් පිටි වලට ඇස්ට්‍රා එකතු කරා පොල් තෙල් එකතු කරා ඒ නිසා මේ ඩෝ එක ගොඩාක් සොෆ්ට් එකට තියෙනවා ඉතින් ඔයාලට ලේසියෙන්ම මේකෙන් රසවත් රොටි එකක් හදා ගන්න පුළුවන් ඔයාලට පුළු තියෙනවා නම් බිත්තරයක් උනත් මේකට එකතු කර ගන්න පුළුවන් අපේ පෝෂණ ගුණයත් වැඩි කර ගන්න පුළුවන් එතකොට අවශ්‍ය නම් විතරක් එකතු කර ගන්න මම දැන් අතේ පොල් තෙල් ටිකක් ගාගෙන මේ විදිහට හොඳට නීට් කරනවා මේ පාන් පිටි මිශ්‍රණය මේ විදිහට හොඳින් අනලා අපි මේක විනාඩි 10ක් විතර පිපෙන්න අරන් තියා ගන්න ඕනේ ටික වෙලාවක් මේ විදිහට උඩින් පොල් තෙල් චුට්ටකුත් ගාලා අපි වහලා අරන් තියාගමු විනාඩි 10ක් විතර අපේ රොටි එක රස කර ගන්න අවශ්‍ය දේවල් මම මේ විදිහට ලෑස්ති කරගත්තා. ඔයාලත් මේ විදිහට කපා ගන්න. මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ මම අනාගත්ත පිට් ඩෝ එක. මේක ගොඩාක් හොඳට තියෙනවා. අපි මම මේක රොටි දෙකකට තමා කඩා ගන්නෙ. රොටි බෝල දෙකක් තමා හදා ගන්නේ. හැබැයි මම හදන්නේ එක රොටියයි. ඔයාලා බලා ගන්නකො කොහොමද හදන්නේ කියලා. මම දැන් මේ විදිහට ලෑල්ලේ මේ රොටි බෝලේ තියලා මේක හොඳට මම තුනී කරගන්නවා මේක ගොඩක් හොඳට තුනී කරගන්න ඕනේ එතකොට තමයි අපිට හොඳට මේ රොටිය හදා ගන්න පුළුවන් නේ ඔයාලට මේ වගේ රෝල් පින් එකක් තියෙනවා නම් ඒකෙන් හරි මේ විදිහට රෝල් කරලා ඔයාලට තුනී
රොටි එකක් තමයි මේකෙන් හදා ගන්න ඕනේ. මේ විදිහට දෙපැත්ත මාරු කර කර මේ විදිහට හදා ගන්න. මේ විදිහට අපි තුනී කරගත්තට පස්සේ මම මේකෙන් ලස්සනට රවුමක් කපා ගන්නවා. ඔයාලත් ඔයාලට රොටිය අවශ්‍ය ප්‍රමාණයට රවුමක් කපා ගන්න. මේ විදිහට මම රවුම කපාගෙන වැඩි ටික මේ විදිහට අයින් කරනවා. මේ තියෙන මම හදාගත්ත රොටිය මෙන්න මේ වගේ තුනීවට තමයි අපි හදා ගන්න ඕනේ. මම දැන් මේක මේ විදිහට ප්ලේට් එකකට තියා ගන්නවා. මන් දැන් මේකේ අපි අරගත්ත තක්කාලි සෝස් ටික තක්කාලි සෝස් මන් තේ හැටි තුනක් විතර අරගත්තා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගන්න තක්කාලි සෝස් මදි වගේ මම තව ටිකක් මේකට එකතු කරන්න ඕනේ. එකතු කරලා මේ විදිහට අපි හොඳට මේ රොටිය ගා ගන්නවා. මේ විදිහට හොඳට අපි තක්කාලි සෝස් ගා ගන්න ඕනේ. මම දැන් මේකට කපාගත්ත බීලූණු ටික මේ විදිහට පෙති ටික තියා ගන්නවා. මම බීලූණු පෙති කපාගත්තා. මේ විදිහට ඒක ලස්සනට අපි මේ රොටිය උඩ තියා ගන්න ඕනේ. මම තක්කාලි පෙතිත් කපා ගත්තානේ. මේ තක්කාලි ටිකත් මම දැන් මේ රොටිය උඩින් මේ විදිහට තියා ගන්නවා. පොඩි වඩ රවුම් හැඩයට කපාගත් අමු මිරිස් ටිකත් මේ විදිහට තැනින් තැනට අපි එකතු කරමු. මම දැන් හැඩයට කපාගත්ත මාළු මිරිස් ටිකත් මේ විදිහට එකතු කරනවා. මල්ලඟ රතු මාළු මිරිස් කරලක් තමයි මම මේකට ගත්තේ. වලට කොළපාට මාළු මිරිස් තියෙනවා නම් ඒවා මේකට එකතු කරන්න. එතකොට ලස්සනට පේනවා. ලස්සන පැහැයකුත් අරගන්න පුළුවන්. මේ විදිහට අපි කපාගත්ත මාළු මිරිස් ටිකත් මේ ටොටිය උඩින් තියාගන්නවා. ඔයාලට මෙතනදී ඔයාලට කැමති නම් චිකන් ටිකක් මාළු සොසේජස් කැරට් ටිකක් ග්‍රේට් කරලා ඔයාලට ඕන විදිහට මේකට එකතු කරන්න පුළුවන්. මේ තියෙන අර චීස් එක මම ගාගත්තා. ග්‍රේටරෙන් ගාගෙන අපි එකත් මේ විදිහට තැනින් තැනට තියාගමු. ඔයාලට මොසරෙලා චීස් තියනවා නම් මේ විදිහට එකතු කරගන්න මේ වෙලාවේදී. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත රොටිය. දැන් අපි තවත් බෝලයක් අරගත්තානේ. පාන් පිටි වලින් අපි තවත් රොටි බෝලයක් අරගත්තානේ. ඒ රොටි බෝලෙත් දැන් මේ විදිහට වඩලා රවුමට කපා ගන්න ඕනේ. දැන් ඒක අපි මේ රොටිය උඩින් තියා ගන්නවා. ඔයාලා බලා ගන්නකෝ මම කොහොමද මේක කරන්නේ කියලා. මේ විදිහට අපි දැන් මේ රොටිය උඩින් හිමීට තියා ගන්නවා. අනිත් රොටි බෝලෙන් හදාගත්ත රොටිය මේ විදිහට තියලා අපි හොඳට වටේ තද කරගන්න ඕනේ. දෙකම එකට එකතු වෙන විදිහට හොඳින් තද කරගන්න ඕනේ. ඔයාලා මේක දැන් හිමීට අනිත් පැත්ත හරවලා අනිත් පැත්තෙමුත් තද කරගන්න පුළුවන්. මේ විදිහට මම දැන් මේක අනිත් පැත්ත හරවනවා. ඔයාලත් බලා ගන්නකෝ කොහොමද හරවන්නේ කියලා. ඒ විදිහට ඔයාලත් හිමීට මේක අනිත් පැත්ත හරව ගන්න. මේ විදිහට මම ලෑල්ලකට මේ රොටිය අනිත් පැත්ත හරවගත්තා. මේ වගේ ඔයාලත් හරව ගන්න. දැන් මේකෙත් ඔයාලා හොඳට වටේ තද කරගන්න ඕනේ. මේ විදිහට හොඳින් තද කරගන්න නැත්තම් මේක අපේ මේ රොටිය පුච්චනකොට මේකේ තියෙන තක්කාලි ඒවා චීස් මේවා දිය වෙලා එළියට එන්න පුළුවන්. අපිට මේක රොටිය ඇතුළෙම තමයි තියාගන්න ඕනේ. ඒ නිසා ඔයාලා මේ විදිහට හොඳින් සීල් කරගන්න ඕනේ එළියට එන්න නැති වෙන්න. මේ රොටිය ගොඩාක් ඝනකමට හදාගන්න එපා කියලා මං කලිනුත් කිව්වනේ. ගොඩාක් ඝනකමට හදාගත්තොත් අපි මේක රොටිය
පුච්චගන්නකොට ඇතුළ තැම්බෙන්නේ නැති වෙනවා. ඒ නිසා තමයි මම ගණකම අඩුවට හදාගන්න කියලා කිව්වේ. ගණකම වුණොත් ඇතුළ තැම්බෙන්නේ නැති වෙන්න පුළුවන්නේ. ඒ නිසා මම දැන් මේ විදිහට රොටිය හදාගත්තා. මම දැන් පෑන් එකක් ලිපේ තියලා ඒක උඩින් මේ විදිහට අපි රොටිය තියාගන්නවා. මේ විදිහට තියාගෙන දෙපැත්තම අරු කර කර හොඳින් රොටිය පුච්ච ගන්න ඕනේ. මම දැන් මේ විදිහට අනිත් පැත්තට ප්ලේට් එකකට දමා මාරු කරගත්තේ. ඊට පස්සේ ප්ලේට් එකෙන් ආපහු පෑන් එකට මාරු කරගත්තා. නැත්තම් අපිට එකපාරට හරවන්න බෑ. අත පිච්චෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්ත රොටිය තමයි මේ තියෙන්නේ. මේක ගොඩාක් රසයි. ඉතින් ඔයාලට ඉක්මනින් හදා ගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. වැඩි අමුද්‍රව්‍ය අවශ්‍ය වෙන්නෙත් නැහැ. අපිට පිටියක අනා ගන්න විතරයි පොඩි වෙලාවක් යන්නේ. මේ බලන්නකෝ මේක ගොඩාක් රසයි. මේ චීස් ටික දිය වෙලා තක්කාලි ටික හොඳට ඇතුලේ ඉදිලා දිය වෙලා ගිහින් තියෙන්නේ. රසයි ගොඩාක්. සෝසුයි චීසුයි ඔක්කොම එකතු වෙලා ගොඩාක් රසයි මේ රොටි එක. ඉතින් ඔයාලත් මේ වගේ රසවත් රොටි එකක් හදලා බලන්න. ඉක්මන් බඩගින්නට රෑ කෑමට උදේ කෑමට වුණත් සුදුසු පෝෂණීය රොටි එකක් තමයි මේ. ඉතින් ඔයාලට මේ සඳහා වෙනත් දේවල් ආදේශ කරගන්න පුළුවන්. ඇතුළට ඔයාලට කැමති දේවල් දාලා තවත් රස කරගන්න පුළුවන්. එහෙනම් මේ වගේ රසවත් රොටි එකක් හදලා බලන්න. නැවතත් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. මගේ වීඩියෝ එක නැරඹුවාට ඔයාලට බොහොම ස්තුතියි.